බොහොම ස්තුතියි. පූජ්‍ය සංඝරත්නයන් අවසරයි. අනිකුත් ඉස්ලාම් සහ හින්දු පූජකතුමනි, මේ වේදිකාවේ ඉන්න ජාතික ජනබල වේගය වෙනුවෙන් තමුන්ගේ ශක්තිය, ධෛර්යය, ඥානය කැප කරන වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, විද්‍යාඥයන්, නීතිඥයන්, එවාගෙම මේ රටේ ඉන්න විවිධ ශේෂ්‍රවල මේ විද්වත්, බුද්ධිමත්, යහපත් මහත්වරුනි, නොනවරුනි, මේ රැස්වී සිටින තමුන්නාන්සේලා මේ අවුව නොතකා ඉන්න ඇයි? අවුරුදු 76ක් බින්ද මේ හෙම්බත්තුණු ජීවිතයට අලුත් පාරක්, නවෝදයක් උදා කරගන්න. තමුන්නාන්සේලාට අපි ගෞරව කරනවා මේ සභාවේ ඉන්න මේ අවුව නොතකා මේ තෙරපෙමින් ඉන්න තමුන්නාන්සේලාට අපි ඉතාම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද තමුන්නාන්සේලා අලුත් ලෝකයක් බලාපොරොත්තු වෙනවා. අලුත් සමාජයක් බලාපොරොත්තු වෙනවා. අලුත් රටක් බලාපොරොත්තු වෙනවා. අලුත් ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. ඇයි ඒ? ඇයි ඒ? අපි ජනාධිපතිවරු 8 දිනක් පත් කරගත්ත 1982 ඉඳලා. දැන් මේ 9 එක්කෙනා පත් කරගන්නයි තමුන්නාන්සේලා 21 වෙනිදාට බලා ඉන්නේ. 21 වෙනිදාට පුර පුරා ඇඟිලි ගණන් කරමින් ඉන්න ඕනේ නේද වැඩේ කරන්න? ඔව්. මේ ඔය කවුරුවත් වලව්කාරයෝ නෙමෙයි. 47 සිට මේ දක්වා වලව්කාරයෙක් හිටනන්ගේ සිරිමාව මැතිණිය විතරයි. අනික් කට්ටිය වලව්කාරයෝ නෙමෙයි. ඒක නම් අපි කතා කරන්න ඕනේ නැහැ. ඒව අවශ්‍ය නැති කතා. නමුත් ඒක වැරදි අදහසක් සමාජයේ තියෙන්නේ. අපි ඒ අවුරුදු 42ක් තිස්සේ පත් කරගත්ත ජනාධිපතිවරු අපිට ලබා දීලා තියෙන්නේ මොනවද? අද වෙනකොට අපිට රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි 77 සිට නැත්නම් 82 ජනාධිපති වෙන්න සිට මේ දක්වා පත් කරගත්ත ජනාධිපතිවරු අපිට ලබා දුන්න සමාජය තමයි අපි අද අත්විඳින්නේ. ලෝකෙට ණය වෙලා ජීවිතයේ මූලික ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා දැන් ඉදිරිපත් කරලා තියෙනවා පරණ බෝතල්වල පරණ වයින් වලට අලුත් ලේබල් අලෝලා එනවා. එක්කෙනෙක් ඉන්නවා 47 අවුරුද්දක් තිස්සේ මේ රටේ දේශපාලනය කළා, විවිධ තනතුරු දැරුවා. දැන් ආයෙත් කියනවා තව 5ක් දෙන්නලු කරන්න. කවුද කියලා දන්නවනේ? ඔව්. තව එක්කෙනෙක් ඉන්නවා, එයා මට හම්බුනේ 1978 පළවෙනි ගම් උදාවේදී. ඒ පළවෙනි ගම් උදාව වැඩසටහන මම ඉදිරිපත් කළේ. එදා කොටකලිස්ට මම ගහගෙන අවුරුදු 10ක් විතර ගොළු ගැටෙක් ආවා ගම් උදාවට. මොකද එයාගේ පියානෝ තමයි මේ ගම් උදාවේ මූලිකයා. එදා ඒ කොටකල් සංගමල අවුරුදු 10 ළමයාම තමයි තවමත් මම දකින්න ඉන්නවා. ළමා වැඩ කරන. මේක මේ එයාට අපහාස කරන්න නෙමෙයි කියන්නේ. එයා පේනවනේ කියන දේවල්, කරන දේවල්. මට තමයි පුළුවන්. මම හරි ආඩම්බරයි. කවුරු හරි එනවනම් පාර්ලිමේන්තුවට නම් එක කුටුවක් බයි නෑ. ඔය රටක ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක්ද මොකද කතා කරන්නේ? ඉතින් මේ කියන්නේ අපහාසෙත් නෙමෙයි. එයා මන්ද මානසිකයි. එයාගේ ළමාවිය හරියට සංවර්ධනය වෙලා නෑ. ඒකයි ඒ විදිහට හැසිරෙන්නේ. එව් වගේ කෙනෙක් රටේ ජනාධිපති කර ගන්නවද නැද්ද කියලා එයා පස්සෙන් වැටලා ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න. එයා වටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු ඒගොල්ලෝ ඒක දන්නවා. දැනගෙන තමයි සමහරු ඈත් වෙන්නේ. මේ ළඟදිත් අර තලතාතු කෝරළ මහත්මිය අයින් වුණේ කියලා. එයා පරිණත නැහැ කියලා කියන්නේ ඉතාම ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂයේ සජිබ යාගම හිටපු ලොක්කියක්. ඉතින් අපි කියන්න ඕනේ නැහනේ. ඒ නිසා අපි කියන්නේ සජිත් පුතා, ඔයා හිතුවට ඔයාට ලේසි නෑ මේ වැඩේ. ඔයාලා වටේ ඉන්න දැන් ඔයාවත් ඇරලා යනවා. මොකද ඔයා ඒකට අවශ්‍ය පෞරුෂය නෑ. ජනාධිපති කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රඥා, බුද්ධිය, ඥානය, පරිකල්පනය සහ ශක්තිය පෞරුෂය වට නෑ. ඒක නැති බව දැන් දිනෙන් දින රටේ සමාජයේ පිළිගනිමින් ඉන්නවා.
අනිත් එක්ක නගන්නම් කියන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඔයාගේ පියානෝ ජනාධිපති වුණු වෙලාවේ එයා සිංහාසනයක් හදාගත්තා. සිංහාසනයක් හදාගෙන ශ්‍රීමතානෝ කියලා කිව්වා. ඒක ඉස්සෙල්ලා හිටපු එක්කෙනා උතුමානෝ කියාගත්තා. අතිගරු උතුමාණන් ජනාධිපති. මෙයා අතිගරු ශ්‍රීමත් ජනාධිපතිතුමා. ඇයි මේ? හැබැයි ඒ දෙන්නා විතරයි මතකද? ඒ දෙන්නා විතරයි දල්දා මාලිගාවේ පත්ති රිපෝට් නැග්ගේ. ඇයි? ඇයි? ඒ දෙන්නටම තිබුණා හීනමානේ. ඒ හීනමානේ නැති කරගන්න තම අනිත් අයට වඩා අපි ප්‍රභූ කියලා පෙන්නඳ සිංහාසන හදාගෙන ශ්‍රීමතානන් උතුමානන් යන දෙවියෝ. මම ඒගොල්ලන්ගේ බැදිගිරිය කියන්නේ නැහැ. ඒගොල්ලෝ කවද්දාවේ කොහෙන්දාවේ මොනවා කරන්න දාවේ කියලා ඉතිහාසයේ තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ හීනමානයක් තියෙනවා. මේ රටේ අනෙක් කිසිම අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් පත්තිරිප්පු නැග්ගේ නැහැ. පවුල් පිටින් පත්තිරිප්පු නැග්ගේ නැහැ. දැන් ඒවැ ප්‍රතිඵල තියෙනව නේද? ඔයාගේ පියානෝ රිචඩ් පීරිස්ට මොකද කළේ? රිචඩ් සොයිසන් මොකද්ද කළේ කියලා අපි දන්නවා. ඔයාගේ පියානෝ LTT එකට ආයුධ දුන්නා. ඒ ආයුධ වලින් LTT එක 200ක් පමණ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් ඝාතනය කළා. ඔයාගේ පියානෝ LTT එකට දුන්න ආයුධ වලින් ඒ විතරක් නෙමෙයි, තව දුන්න සම්පත් වලින් අපේ හමුදාවට විරුද්ධව කටයුතු කළා. ඔයාගේ පියානෝට ඒක අවශ්‍ය දඬුවම සබාධමෙන්ම ලැබුණා. අපි කැමති නැහැ ඒක එහෙම කියන්න. රටේ කිසිම පුද්ගලයෙකුට ඒ විදිහ අවසානයක් විය යුතු නැහැ. ඒ වගේම ඒවට හවුල් වෙච්ච අනිත් අය රංජන් විජේරත්නලා පාරේ වාෂ්ප වෙලා ගියා. ඒ නිසා සබාධම ඒවට උත්තර දීලා තියෙනවා. ඒ නිසා පුතානෝ අපි ඔබට කියන්නේ ඔබ අනුර දිසානායකගේ මයිලක් වටින්න. ඇයි? අපහාසයට නෙමෙයි කියන්නේ, අපේ මිනිහන් නග්ගලා තියෙනවත් නෙමෙයි. අනුර දිසානායකගේ විදියට ඔයාට කතා කරන්න බෑ. අනුර දිසානායකගේ පෞරුෂය ඔයාට නෑ. අනුර දිසානායකගේ තියෙන බුද්ධිය ඔයාට නෑ. අනුර දිසානායකගේ තියෙන ඥානය ඔබට නෑ. අනුර දිසානායකගේ තියෙන ස්මරණ ශක්තිය ඔබට නෑ. ඔය පාර්ලිමේන්තුවේ කාටවත් එහෙම කතා කරන්න, එහෙම හිතන්න, එහෙම තර්ක කරන්න, එහෙම පොයින්ට් එකකට කතා කරන්න බෑ. මම අවුරුදු 60කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු කතා අහලා තියෙනවා. අගමැතිවරු, ජනාධිපතිවරු, මැති ඇමතිවරු, අපේ මිනිහින්ද කියනවා නෙමෙයි, අනුර කුමාර දිසානායක විදිහේ කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ, දේශපාලන ඉතිහාසයේ හිටියේ නැහැ. අන්න ඒ නිසා තමයි අනුර කුමාර මේ රටේ ජනාධිපති කරන්න අපි උදව් කරන්න ඕන කියන චේතනාව. මම මේ විදේශ රටක ඉඳලා මේ සඳහාම ආවේ. මොකද මේක තීරණාත්මක අවස්ථාවක් මේ රටේ. ඒ 76 අවුරුද්දේ මං ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රට තිබුණු තත්ත්වය මං දන්නවා 50 60 70 දශකවල. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අපේ ගැටවර වියේ ළමා වියේ තිබුණු ලංකාවද මේ තියෙන්නේ? මේ වෙනකොට තියෙන්න ඕන හොඳ දියුණු රාජ්‍යයක්, සමෘද්ධිමත් රාජ්‍යයක්. අපි දන්නවා බණ්ඩාරනායක මැතිණිය අගමැති කාලේ තමයි රටේ දේශීය කර්මාන්ත ඇති කළා. වේටෙක්ස්, තුල්ටෙක්ස්, ලංකා ලෝහ වාණි සංස්ථාව, පෙට්‍රෝලියම් සංස්ථාව ඔක්කොම ඇති කළා. නමුත් ඒවා 77 ආපු අර ලස්කිරිඥා විසින් ඒවා විනාශ කරලා දැම්මා. ලස්කිරිඥා කවුද කියලා මම ඕක කලින් කියලා තියෙනවා. ලස්කිරිඥෝ කියලා කියන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලේ ඔවුන්ට ඔත්තු සපයපු මිනිස්සු සුවදේශිකයන්ට විරුද්ධව විදේශිකයාගේ පැත්ත අරගෙන කටයුතු කරපු මිනිස්සු. ලස්කිරිඤ්ඤෝ, ඒක පෘතුගීසි වචන. ඒ ලස්කිරිඤ්ඤෙන් පැවතෙන එක්කෙනෙක් තමයි ඔය 77 මේ රට විනාශ කළේ. උතුරේ යුද්ධය ඇති කළේ එයාගේ හිතුවක්කාරකමන. දකුණේ ප්‍රචණ්ඩත්වය ඇති කළේ එයාගේ හිතුවක්කාරකම. නූතන අසවේදු ජූනියස් රිචඩ් දැන් ජීවතුන් අතර නැහැ. නමුත් මෙයා උගදෙනෙක් දන්නේ නැහැ. 88-89 බැර කරනවා JVP එකට මේ බස් ගිනි තිබ්බ, ට්‍රාන්ස්ෆෝමර් හැදුව ගිනි තිබ්බ කියලා. උගදෙනෙක් කතා කරන්නේ ප්‍රතිඵලය ගැන විතරයි. ඇයි එහෙම වෙන්න හේතුව මොකක්ද? ඇයි උතුරේ සන්නද්ධ ව්‍යාපාර බිහි වුණේ? ඇයි දකුණේ සන්නද්ධ ක්‍රියාම් ඇති වුණේ තරුණයෝ අතර? කෑම දිරෝන්න නිදහසේ පිස්සු නෙමෙයි.
මේ රටේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය ඒවා විනාශ කළා 77 දී. උතුරේ පුස්තකාල ගිනි තිබ්බා. 81 සංවාද සභාව ඡන්දෙදි ගිහිල්ලා මංකොල්ල කෑවා. ඊට පස්සේ ජනමත විචාරණයක් කළා. ඒක මංකොල්ල කෑවා. ජනාධිපතිවරණය පළවෙනි ඒක මංකොල්ල කෑවා. එහෙමයි කටයුතු උනේ. අවසානයේදී ජනමත විචාරණය වංචාවක් කියලා නඩු දැම්මේ රෝහණ විජේවීර. නඩු අහගෙන යනකොට ඔප්පු වෙගෙන ආවා මේක වංචාවක් කියලා. එතකොට ජේ.ආර්. බැලුවා මේක ඔප්පු වෙලා නඩු තීන්දුවක් ආවොත් ආයෙත් මහ මැතිවරණයකට යන්න වෙනවා. ඇයි අවුරුදු 5කට තව කල් දාගන්නනේ මං ජනමත විචාරණේ පැවැත්වුවේ. ජනමත විචාරණේ අවලංගු වුණොත් මැතිවරණයකට යන්න වෙනවා. ගියා නම් අර 6න් 5ේ ගෑණියෙක් මිනිහෙක් කරන්න බැරි බලය අඩු වෙනවා. බහිනවා. ඒ නිසා විජේවීරට උසාවියෙන්ද බැරි වෙන්න පක්ෂි තහනම් කළා ජූලි කලබල ඒගොල්ලෝ මැති කළා ජූලි කලබල ඇති කළේ විජේවීර කියලා. විජේවීරට බිම්ගත දේශපාලනට යන්න වුණා. උසාවිය බැලුවා පැමිණිලි කාර්යය උසාවිය ඉන්නේ නැහැ. නඩු අහක දැම්මා. ඒගොල්ලෝ දිනුවා. ඊට පස්සේ මර්ධනේ පටන් ගත්තා. මර්ධනේට ප්‍රතික්‍රියා වශයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධව ක්‍රියාත්මක වුණා. එතෙන්දි දෙපැත්තේදී සන්නද්ධ දේවල් කියන්නේ මිනිසුන්ගේ ජීවිත මැරෙනවා විදි තියා ගන්නවා. එහෙම සිද්ධ වුණා. ඒවත් නිකන් නෙමෙයි උනේ. දැන් කවුරුත් කතා කරන්නේ ප්‍රතිඵලය ගැන විතරයි, ඵලය ගැන විතරයි. හේතුව දන්නෙත් නැහැ, හේතුව කතා කරන්නෙත් නැහැ. හේතුඵලවාදීව මේක විග්‍රහ කරනකොට වඩා වගකියුත්තේ නූතන අසවේදීමන ජූනියර්ස් රිජට්ගේ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ හිටියා අරයත් හිටියා. දැන් ඉන්න එක්කෙනත් හිටියා එමෙති කෙනෙක් වශයෙන්. පුස්තකාල ගිනි තියනකොටත් එයාත් හිටියා එතන. එයා විතරයි දැන් ජීවිතේ නැතර ඉන්නේ. හරි. ඒ නිසා තමුන්නාන්සලා තීරණය කරන්න මේ රටට යහපත් සාධාරණ යුක්තිසහගත සමාජයක් හදන්නම් අපේම නායකෙක් හදාගන්න ඕන. අපි හදාගත්තේ මෙච්චර කාලෙ 47 සිට මේ දක්වා අපේම පන්තියේ මිනිස්සුද? ගොවියෝ, කම්කරුවෝ, දීවරයෝ සහ අනිකුත් සාමාන්‍ය වැඩ කරන ජනතාව, වැටුපකින් ජීවත් වෙන ජනතාවගෙන්ද අපි අපේ පාලකයෝ පත් කරගත්තේ? නෑ. ප්‍රභූයයි හිතන, ප්‍රභූ නෙමෙයි ඒගොල්ලෝ. දැන් අපි දන්නවනේ മന്ത്രിවරු, ඇමතිවරුනෝ, ඇමතිවරු අගමැතිවරුනෝ, අගමැති ජනාධිපතිවරු වෙනවා. අපි බලා හිටියන්නේ ඔය ප්‍රභූවරු ඉතාම මහාමාන්‍ය අය සාමාන්‍ය හැටි අපි දැකලා තියෙනවා. മന്ത്രി වෙලා ටික දවසක් යනකොට එයා ප්‍රභූවරයෙක් වෙනවා. ඇමතිවරු යන හැටි පේනවනේ. අපි දැකලා තියෙනවා මේ රටේ අගමැතිවරු, ජනාධිපතිවරු ඉතාම නිහතමානීව සුවද මිනිස්සු හිටියා. ඒ ඔළුව නරක් වෙච්ච මිනිස්සු පත් කරගත්තේ අපිමයි. අපිමයි වැරදිකාරයෝ මෙයා 76 අවුරුද්දේ අනවශ්‍ය පාදඩ ජඩ නරුමයන් පත් කර ගැනීමේ සාපේ අපි අත්විඳින්නේ. කසිප්පුකාරයෝ, මත්කුඩුකාරයෝ, ගණිකා මඩංකාරයෝ ඒ කට්ටියනේ පාර්ලිමේන්තු පහුගිය කාලේ හිටියේ. කතානායක අසනටත් මිරිස් කුඩුවක් කරන ජාතියේ මිනිස්සු හිටියා. කෝච්චියොල චේන් කඩපු අය හිටියා. මේ වේදිකාවේ එහෙමයි නෑ. මේ වේදිකාවෙන් උගත් බුද්ධිමත් යහපත් රටට ආදරය කරන විවිධ ශ්‍රේණිවල විවිධ වෘත්තීන්වල අය තමුන්නාසලත් එහෙම. දැන් මෙතන කොච්චර ලස්සනද? හරියට මල් ගොම්මක් වගේ. ඇයි? සිංහල, දමිළ, මුස්ලිම් ඔය සියලු ජනතාවෙන්. එතකොට තමයි ලස්සන විවිධත්වය විචිත්‍රයි. ඒ නිසා මේ විචිත්‍ර විවිධත්වය ඇති සමාජය ඉතාම ලස්සන රටක් කරන්න අපි 21 වෙනිදා උදේ දැනටමත් දිනලා ඉන්නේ. හරි. ඒ වුණාට ඒක වැඩි ඡන්දකින් දිනන්න ඕනේ. බලංගොඩ ආසනයේ වැඩි ඡන්දකින් අනුර කුමාර දිසානායක සහෝදරයා මාලිය මාව දිනවන්නට ඕනේ. ජාතික ජන බල වේගයට මාලිය මාවට අනුර කුමාර සහෝදරයාට සහ තමුන්නාසලා සියලු දෙනාටම ලක්වැසි සැමටම වාසනාවන්ත අනාගතයක් උදා වෙන්නට ජය වේවා තමුන්නාසලගේ ශක්තියෙන්. බොහොම ස්තුතියි.